හැමදාම කොළඹ හිටියත් කාටවත් මතක නැති කොළඹ එකේ ඉඳලා 15 ගණන් අද මේ වීඩියෝවෙන් අපි කියන්නේ. Subscribe කලිය නැත්තම් ඉක්මනින්ම The Essence of Life අපේ channel එක subscribe කරන්න කියලා මතක් කරන ගමන්ම කොළඹ එක ගැන විස්තර බලමු. කොළඹ එක කියන්නේ කොටුව. වර්ධවලා පිට කොටුව කියලා නම් හිතන්නවත් එපා. කොටුව කියන්නේ ගොඩක් ජනාකීර්ණ තැනක්. ඊට වඩා හරිම සද්දේ පරිසම් වෙන නම් මහා ගොඩක් දේවල් තියෙනවා. කෝල් ෆේස් ගැනත් මතක් නොකරම බෑ. කොළඹ දෙක කොම්පඤ්ඤි වීදිය. කොම්පඤ්ඤි වීදිය ප්‍රසිද්ධ වෙන්නේ හේතු ගොඩක් නිසා. නවලෝක ස්පිරිතාලේ වගේම ගංගාරාමේ පන්සලත් වැදගත් වෙනවා. බේරවැව තින්නෙත් ගංගාරාමේ ළඟනේ. කොම්පඤ්ඤි වීදියේ හරස් පාරවල් ගොඩයි. කොළඹ තුන කොල්ලුපිටිය. මිස්කෝල, ගැහැණු ඉස්කෝල, ස්පිරිතාලේ, ෂොපින් මෝල්, බැංකු, ෆිල්ම් හෝල්, කෑම කඩ, ඔෆිස් වගේම තවත් ගොඩක් දේවල් කොල්ලුපිටියේ තියෙනවා. තරාතිරමින් උසස් කියලා හිතුණත් හැම මිනිසුම මේ කොල්ලුපිටියේ ඉන්නවා. කොළඹ හතර බම්බලපිටිය. කොටුවට පස්සේ මිනිසුන් වැඩිපුරම ගැවසෙන්නේ මේ ප්‍රදේශේ. ඒකට ප්‍රධාන හේතුව වෙන්නේ MP එක. ඊට අමතරව යුනිටි ප්ලාසා වගේ තැන් නිසාත් මිනිස්සු ගොඩාක් ඇදිලා එනවා. කොළඹ පහ හැව්ලොක් පෙදෙස. ට්‍රැෆික් එපා කියන්නේ හිතන තැනක් තමයි හැව්ලොක් ටවුන් කියලා කියන්නේ. මෙහි කලලයිට් අඩුයි. ස්කූල් ටයිම් එකට නම් ඉතින් එපාම වෙන්නේ ට්‍රැෆික් නිසාමයි. කොළඹ 6 වැල්ලවත්ත පාමංකඩ කිරුළපන දකුණ. ට්‍රැෆික් වැඩිම වගේම ප්‍රසිද්ධ නැති රස කෑම කඩ ගොඩක් තියෙනවා. රවුමක් ගහලා බලන්න වටිනම් පැත්ත. වැඩිපුරම මිනිස්සු පදිංචි පැත්ත. කොළඹ 7 සිනමන් ගාර්ඩන්. මේ තමයි කොළඹ ඉන්න සුපිරිම පැලැන්තියේ ජීවත් වෙන පැත්ත. කුරුඳුවත්ත කියන්නේ මෙහෙට තමයි. මහලුකුවට බිස්නස් නෑ. ඒත් නිෂ්කලංක පරිසරයක් තියෙනවා. නිදහස් චතුරස්‍රය, නෙළුම් කුළුණ වගේම විහාර මහදේවි පාක් එක තියෙන්නේ මෙහෙ. කෝටියක් විතර තියෙනවා නම් ඉතින් පර්චස් එකක් නම් ගන්න පුළුවන්. කොළඹ 8 බොරැල්ල. දේවි බාලිකා කාසරෝහල වගේම සුප්‍රසිද්ධ කනත තියෙන්නේ බොරැල්ල. පිටකොටු විදි වගේම මෙහෙදී හුඟක් ලාවෙට බඩු අරගන්න පුළුවන්. මේ නම් ඉතින් ට්‍රැෆික් තියෙනම පැත්තක්. කොළඹ 9 දෙමටකොඩ. ප්‍රසිද්ධුනේ නම් චණ්ඩි ඉන්න තැනක් කියලා. දෙමටකොඩ ස්ටේෂන් එක වගේම ලොකු ලොකු ව්‍යාපෘතිත් මේ පැත්තේ තියෙනවා. මිනිස්සු ගොඩාක් පදිංචි පැත්ත. කොළඹ 10 මරදාන පංචකාවත්ත. ඉස්කෝලේ වගේ ස්පිතාල කොටුවට පස්සේ ප්‍රසිද්ධ දුම්රිය පොළ වාහනයක් කැන්නොත් යන්න මතක් වෙනම තැන් මේ පැත්තේ තියෙනවා. ඒ පංචිකාවත්තේ. කොළඹ 11 පිටකොටුව. ඕනම කඩේක තියෙන බඩුවක් ඊට වඩා අඩුවෙන් ගන්න නම් ඉතින් පිටකොටුව තමයි.
කොළඹ 12 අලුත් කඩේ චණ්ඩි ටිකක් හිටියට නීතිය අකුරටම ක්‍රියාත්මක වෙන්නේ ඒ පැත්තේ තියෙන ලොකු උසාවිය නිසා කොළඹ 13 කොටහේන කොච්චි කඩේ කොළඹට නදවිනි ගිනියම් ගතියක් එක්ක වෙනස් වුණ උපසංස්කෘතියකුත් නැතුවම නෙවෙයි කොච්චි කඩේ පල්ලිය මේ පැත්තේ ගොඩක් ප්‍රසිද්ධයි කොළඹ 14 ග්‍රෑන්ඩ් ෆාස් මාදම්පිටිය සුගද්දාස ක්‍රීඩාංගණය නිසා මේ පැත්ත ප්‍රසිද්ධයි. ඒ වගේම මේ පැත්ත ජනාකීර්ණ වගේම ජනාවාස වලින් පිරිය. කොළඹ 15 මෝදර මට්ටක්කුලිය මාළුවට ප්‍රසිද්ධයි. ඊටත් වඩා කාලියම්මන් කෝවිල තියෙන මෝදර. අනවසර ඉදිකිරීම් වලින්ුත් පිරිලා ගොඩක් ෆ්ලැට් තමයි මෙහි තියෙන්නේ. දැනගෙන යන ගමන ගොඩාක් සාර්ථකයිනේ. එනිසා අද ඉඳන් දැනගෙන කොළඹ ඇවිදින්න. මතකතුව The Essence of Life අපේ channel එක subscribe කරන්න.